මට පොඩි සැකයක් තියෙනවා මහා බැංකුව කඩපු කාව හරි මෙතන අධිපති කෙනෙක් කරන්නද මේ වුමනා වෙන්න කියලා බලලා. ඒතර කාවද මෙතන මහා බැංකුවට ගෙන්න හදන්නේ? හැමදාම ටොයිලට් එක අලුත් පාටයි. නව හාපෙක්. අලුත් වගේමයි. පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වජිර අබේවර්ධන සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද පුලි අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට මහබැංකුවගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කළා. මහබැංකුව අධිපතිවරයා ඉලක්ක කරගෙන කරන මේ විවේචන පිළිබඳව අද සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පාර්ලිමේන්තුවේදී දැක්ව ප්‍රතිචාරය මේ. මට පොඩි සැකයක් තියෙනවා මහබැංකුව කඩපු කාව හරි මෙතන අධිපති කෙනෙක් කරන්නද මේ වුමනා වෙන්න කියලා බලලා. ඒතර කාවද මෙතන මහබැංකුවට ගෙන්න හදන්නේ? මහබැංකුව අධිපතිතුමා පොලි අනුපාත සහ රටේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමා විවේචනය කරනවා වෙනුවට එතුමා ගෙනල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට හරි මුදල් අමාත්‍යාංශයට හරි ගෙනල්ලා කතා කරලා මේ ප්‍රතිපත්තිමය තීරණ එතන ගන්න ඕනේ. එහෙම නැතුව එතුමා ඊළඟ ජනාධිපතිවරණේ පොදු අපේක්ෂකයා වෙන්න යනවා. ඒකට තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා යාට ගහන්න ඕනේ. ඒකට මේ අනෙක් පාර්ශ්වයන්ගේ උදව්ව අරගෙන කරන්න ඕනේ කියලා ඉවරලා මේ කරන වැඩේ මොකද්ද වෙන්නේ? අවසානයේදී වෙනත් තැනකට යන්නේ මේක. දැන් අපි අහන්න කැමති මේකට කාටද ගෙන්න හදන්නේ? මහා බැංකුව අධිපති කරලා මෙයා වයින් කරලා ඒ රවි කරුණානායක ගේන්නද? එහෙම නැත්නම් මේ දිනේෂ් පිරක් කොටිය ගේන්නද? එහෙනම් ඒ මොකටද ඒගොල්ලන්ව ගේන්න හදන්නේ? ඉතින් ඒ නිසා අපි දන්නවනේ ගිය පාර ආණ්ඩුව ආපු ගමන් උනේ මොකද්ද කියලා ඉවරලා. දැන් මේ මහා බැංකුව අධිපතිව විවේචනය කිරීම සම්බන්ධව මට නම් විශාල බයක් තියෙනවා. ඒ විවේචනය කරලා ඌට විරුද්ධව ජනමතයක් හදලා ඔහු එලවන්න හදනවද කියලා.